සෝසල් මීඩියා ගැන කතා කරද්දී වයිබර් කියලා කියන්නේ කතා නොකරම බැරි මාතෘකාවක්. ඉතින් අද වීඩියෝ එකෙන් වයිබර් ගැන හැම දෙයක්ම කතා කරමු. වයිබර් ඇප්ලිකේෂන් එක මුලින්ම ඕපන් කරගත්තට පස්සේ අපිට මේ විදිහට ප්‍රධාන වශයෙන් මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න හැම විශේෂම ටැබ්ස් හතරකුත් එක්ක. පළවෙනි ටැබ් එක තමයි chat කියලා කියන්නේ. මෙතින්ද අපි chat කරපු දේවල් අපි ඉන්න groups, අපි subscribe කරපු channels, communities මේ දේවල් අපිට මෙතනදී බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒත් එක්කම අලුතින් chat එකක් පටන් ගන්නට කරුණ තියෙන මෙන්න මෙතන තියෙන පොඩි icon එකක්. මේ icon එකේ කලර් එක වගේ theme එක අනුව වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ icon එක දුන්නාට පස්සේ ඔයාගේ contact list එකේ vibe ඉන්නයි මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. vibe නැතියට ඔයාලට invite කරන්නත් මෙතනදී අවස්ථාවක් තියෙනවා. ඉතින් කොහොමද අවශ්‍ය contact select කරගන්නේ අපි මේ විදිහට chat එකක් පටන් ගන්නත්. ඒ වගේම තමයි තවත් උඩින් option 3ක් දීලා තියෙනවා. මෙතනින් පළවෙනි එක තමයි group එකක් පටන් ගන්න එක. ඒ කියන්නේ new group. මෙතනින් අපිට අවශ්‍ය participants ලා ගන්න members ලා ගන්න දාලා අපිට group එකක් හදලා ඒකට නමක් දීලා අපිට අවශ්‍ය විදිහට සාමාන්‍ය WhatsApp එක group එකක් හදනවා වගේම මෙතනත් අපිට ලේසියෙන් group එක හදන්න පුළුවන්කම තියෙනවා. දෙවෙනි එක තමයි new community. මේ vibe වලටම තමයි මේ community කියන feature එක ඇවිල්ලා තියෙන්නේ. මෙතනදී අපිට unlimited members ලා එක වැඩ කර ගන්න පුළුවන්කම තියෙනවා. Telegram වලත් මේක channel කියලා අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වගේ එක එක social media වල එක එක නම් වලින් තිබ්බට මේකෙන් කරන්න ගොඩක් වෙලාට එකම දේවල් features වලින් පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට තමයි broadcast list එක. මේක අපි WhatsApp වල බලා ගන්න හම්බුණා. මේ broadcast කරනවා කියලා කියන්නේ ඔයා message එකක් කරන මේ broadcast list එකට අවශ්‍ය members ලා ගන්න දැම්මට පස්සේ ඔයාට එකම message එක 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 අයට separately යවන්න පුළුවන්කම තියෙනවා. හැබැයි එක වතාවක් ඔයා message එක type කරන්න ඕනි. හැබැයි මේ message එක යවුවට පස්සේ එයාට පේනවා මේක broadcast එකක් හරහා තමයි එවුවේ කියලා පොඩි icon එකක් කරහා. ඉතින් කොහොම මේ broadcast එකේ වාසිය තමයි අපිට පුළුවන්කම තියෙන එකම message එක එක එකට යවන්න ඕන වුනහම එක click එකකින් මේක යවලි ඉවර කරන්න. මොකද මේක සම්පූර්ණයෙන්ම private යන නිසා අපිට සාමාන්‍යයෙන් එකම message එක කිහිප දෙනෙක්ට යවද්දී කිහිප සැරයක් type කර කර ඉන්න අවශ්‍යතාවයක් නැති නිසා. ඉතින් මෙන්න මේ වගේ දේවල් තමයි chat කියන tab එකේ කතා කරන්න තියෙන්නේ. ඊළඟට තමයි call කියන්නේ. මේ call කියන එකෙන් අපිට විශේෂයෙන්ම මෙතන vibe වල feature එකක් තියෙනවා, vibe out call කියලා එකක්. ඒ කියන්නේ roaming පහසුකම් මෙතනදී අපිට ගොඩක් අඩු මුදලකට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ පිටරට ඉන්න අයත් එක්ක අපිට කතා කරන්න audio call සහ video call පාවිච්චි කරද්දී ගොඩක් අඩු මුදලකට මේ පහසුකම් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේකේ මිල ගණන් වගේ දේවල් වලට මේ vibe application එක ඇතුළේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ පැකේජ් එක ලබා ගන්න හැම නැත්නම් මේ ෆීචර් එක අපිට ගන්න නම් අපිට මෙතනදී යම් කිසි මුදලක් ගෙවන්න අපිට ඔන්ලයින් වුණත් කරන්න පුළුවන්කම තියෙන ගොඩක් වෙලාවට Visa Mastercard එක පාවිච්චි කරලා මේවට අපිට ලේසින් කර ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අර WhatsApp වල Telegram වල Signal වල ගත කෝල්ස් වගේ මෙතනත් අපිට Vibe වලත් audio සහ يعني voice call සහ video calls පහසුවෙන්ම ගන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍යයෙන් අපිට අනිත් social media වල බලා ගන්න හම්බෙන්නේ නැති ෆීචර් එකක් තමයි මෙන්න මේ විදිහේ explore කියලා tab එක. සමහර වෙලාවට අපිට මේක බලා ගන්නත් හම්බ වෙනවා. ඉතින් කොහොමද මේකේ තියෙන්නේ? ගොඩක් වෙලාවට vibe එකෙන් එන updates මොනවද, vibe එකෙන් එන promotion මේ වගේ features එක ගොඩක් දේවල් අපිට මෙන්න මේකෙදි බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි අපි අර ඉස්සෙල්ලා කතා කරපු ප්‍රසිද්ධ communities වගේ දේවලුත් මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම news වගේ දේවල් ඊළඟට බොට්ස් ලා යන ට්‍රෙන්ඩින් වෙන දේවල් මේ වගේ දේවල් අපිට මේ ටැබ් එකේ බලා ගන්න පුළුවන්කම තියෙනවා. මේව සිලෙක්ට් කරගත්තට පස්සේ අපිට ඊට අදාළ ইনফরমේෂන් ලේසියෙන්ම ගන්න පුළුවන්කම තියෙනවා. ඊට කමියුනිටිස් වලට ජොයින් වෙනත් මෙහෙර අවස්ථාව තියෙනවා. Vibe ගැන කතා කරලා තියෙන අවසාන ටැබ් එක තමයි මෝ කියන එක. මේ මෝ කියන එකේ ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. මේකට ගියාට පස්සේ අපිට අපේ මුලින් ප්‍රොෆයිල් එක බලා ගන්න පුළුවන්කම තියෙන උඩින් අපිට පෙන්සිල් එකක වගේ එඩිට් කරන අයිකන් එකක් තියෙනවා. මෙහෙර අපි ප්‍රොෆයිල් එක එඩිට් කරන්න අවස්ථාවක් තියෙනවා. ඊකට QR කෝඩ් එකක් තියෙනවා. මේ QR කෝඩ් අයිකන් එක දුන්නාට පස්සේ අපිට පුළුවන්කම තියෙන මේක ස්කෑන් කරලා තවත් ඩිවයිස් එකකට, උදාහරණයක් විදිහට කම්පියුටරයකට වගේ තවත් ඩිවයිස් එකකට මේ අපේ Vibe account එක දාගන්න. එතකොට අපිට ඩිවයිස් දෙකේම Vibe access කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට තමයි අපි ගොඩක් මාස ඉස්ටික මාකට් එක. මේ අපි දන්න Vibe වල ගොඩක් ඉස්සරනම් ස්ටිකර්ස් ගොඩක් තිබ්බ. මේ විදිහ තවත් එක ෆීචර්ස් එකතු වෙලා තවත් ස්ටිකර්ස් ගොඩක් එකතු වෙලා තියෙනවා. අපිට මේ ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි අපිටම කියලා ස්ටිකර් පැක් එකක් හැමෝටම පෙන්න අප්ලෝඩ් කරන්නත් ඔන්න අවස්ථාවක් තියෙනවා. දැන් අපි බලමු කොහොමද ස්ටිකර් පැක් එකක් හදාගන්නේ කියලා. ඉතින් මේ ස්ටිකර් මාකට් එක වල උඩින් බලා ගන්න පුළුවන්කම තියෙනවා පෙන්සිල් අයිකන් එකක්. මෙන්න මේකෙන් තමයි අපි ස්ටිකර් හදන වැඩේ මුලින්ම පටන් ගන්න යන්නේ. ඉතින් මෙතන අපිට මේකට ටයිටල් එකක් දෙන්න පුළුවන්, ස්ටිකර් පැක් එකේ නම විදියට, ඊට පස්සේ ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපිට කරන්න පුළුවන්කම තියෙනවා මේ ප්ලස් අයිකන් එක දීලා අපිට අවශ්‍ය දාලා මේ ස්ටිකර්ස් ප්‍රමාණයක් මෙන්න මේ විදියට අප්ලෝඩ් කරන්න. මේක අප්ලෝඩ් කරන්න විතරක් නෙමෙයි අපිට අවශ්‍ය සාමාන්‍ය ෆොටෝ එකක් වුණත් මේ ස්ටිකර් මාකට් එක ඇතුළට ගෙනල්ලා අපිට අවශ්‍ය දේ එඩිට් කරන්න හැම ටූල් එකක්ම වගේ මේක ඇතුළට දීලා තියෙනවා. ඕන දැන් බලන්න යන්නේ කොහොමද ස්ටිකර් එකක් හරියටම හදාගන්නේ කියලා.
ඔන්න දැන් මෙන්න මේ විදිහට මම ස්ටික් එක හදාගෙන ඉවරයිද මේකට වට කැමති නම් තව එකතු කරන්න පුළුවන් කමද නම් මම දැන් මේක විතරක් තියලා මගේ ස්ටික් පැක් එක හදාගෙන ඉවර කරනවා. ඉතින් මේ විදිහට හදාගත්ත ස්ටිකර්ස් ටික අපිට දැන් ඕන chat එකක ඕන group එකක ලේසින් පාවිච්චි කරන්න පුළුවන් කමද නෝ ස්ටිකර් ෆෝමැට් එකේ. ඊළඟ කතා කරන්න තියෙන සෙටිස් ගැන මෙතනදී මුලින්ම තියෙන accounts කියලා tab එකක් මේක අපිට ගොඩක් දේවල් බලා ගන්න හම්බෙන්නේ නැහැ. අර WhatsApp වල බෑකප් වගේම Viber එකත් අපිට Google Drive එකට බෑකප් කරන අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි ඔය purchase කරපු වගේ දේවල් history වගේම තමයි තවත් දේවල් detail එක මේ tab එකේ බලා ගන්න අවස්ථාව තියෙනවා. ඊළඟ තමයි desktop and tablet එක කියන්නේ වාගේ Viber account එක තවත් desktop සහ tablet වලට QR code එක පාවිච්චි කරලා නැත්නම් phone number එකේ verification code එක පාවිච්චි කරලා හරි add කරගත්තනම් අන්නේ device මේක හරහා පාලනය කරන්න manage කරන්න වට අවස්ථාව තියෙනවා. ඊළඟ අපි ෆෝන් නම්බරේ චේන්ජ් කරන්න සහ account එක deactivate කරන්න එහෙම නැත්නම් delete කරන වගේ දත්ත මෙතන සිද්ධ වෙන්නේ මේ දේවල් දෙක ගැනත් වට මේකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ අපෝ බලා ගන්නම මේ settings වල privacy එකක් මේක නම් ගොඩක් දේවල් තියෙනවා. මේ ඔයාට කියව ගමන් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් තියෙන්නේ last seen කාඩද පෙන්වන්න ඕනගේ profile photo එක කාඩද පෙන්වන්න ඕනේ. ඔයාගේ birth date එක කාඩද පෙන්වන්න ඕන කොහොමද පෙන්වන්න ඕනේ. ඊළඟට friends suggestion trusted contacts මේ වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. මේකට තියෙන පොඩි description එකක් කියව ගමන් අනිවාර්යයෙන්ම ඔයාට මේ ගැන අවබෝධයක් ගන්න පුළුවන්කම තියෙනවා. මොකක් හරි තේරෙන දෙයක් තියෙනවා නම් පළල comment එකක් දාන්න. ඒ ගැන අපි පළල comment session එකේදී කතා කරමු. ඉතින් ඊටමතරව කවර කන්ටැක්ට්ස් බ්ලොක් කරලා තියෙනවා නම් ඒවා හයිඩ් කරපු chat මේ වගේ ගොඩක් දේවල් අපිට මේ privacy කියන tab එකේදී බලා ගන්න අවස්ථාව තියෙනවා. ඊළඟ notification කියලා වෙනම tab එකක් දීලා තිනවා. මේගොල්ලෝ මෙතෙන්දී notification කොහොමද එන්න ඕනේ, මෙයා මේ chat කරලට කොහොමද මෙහෙම එහෙම කොහොමද කියලා අවශ්‍ය විදිහට customize කරන්න මෙතෙන්දී ඔයාලට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ හරහා notification සම්පූර්ණයෙන් manage කරන්න පුළුවන්කම තියෙනවා Viber application එක ඇතුලේ. ඊළඟ calls and messages කියන එක වට මේවට අදාළව හැම සැරිනකම හදන්න පුළුවන්කම තියෙනවා. message එකක් යවද්දී enter key එකකින් message එක send කරන්න පුළුවන්ද බැයිද කියන එක, reply කරද්දී මොන පැත්තටද swipe කරන්න ඕන කියන එක, ඊට පස්සේ මැසේජ් එක ට්‍රාන්ස්ලේට් කරන්න ඕන භාෂාවල් මොනවද, ඊළඟ ප්‍රොක්සිමිටි සෙන්සර් එක ගැන, මේ වගේ තවත් ගොඩක් දේවල් මේක අපිට අවශ්‍යයට සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ තවත් වැදගත් එකක් තමයි මේ මීඩියා ඇන් ස්ටෝරේජ් කියලා කියන වාගේ ෆොටෝස් මොන ක්වොලිටි එකකින් ඩවුන්ලෝඩ් වෙනවද, කොහටද ඩවුන්ලෝඩ් වෙන්න ඕනේ, Viber එකෙන් ඔය ෂෙයා කරන දේවල් ගැලරි එකට යන්න ඕනද නැද්ද, ඒ විතරක් නෙමෙයි මීඩියා ඔටෝ ඩවුන්ලෝඩ් වෙන්න ඕන මොන වෙන්ද Wi-Fi වලින්ද එහෙම නැත්නම් මොබයිල් ඩේටා වලින්ද, මේ වගේ හැම දෙයක්ම ඔයාලට මෙන්න මේ ටැබ් එකේදී කස්ටමයිස් කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ දේවල් වලින් ගොඩක් දේවල් අපිට WhatsApp වලත් මේ විදිහටම බලා ගන්න හම්බුණා. ඊළඟට තමයි appearance කියන එක. ඔයා කැමති ගොඩක් වෙලාවට dark වෙන්න පුළුවන්, නැත්නම් light වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ඊට අමතර අපිට කැමති wallpaper එකක් පාවිච්චි කරන්න පුළුවන්කම දෙනවා. ඒකත් මේ appearance කියන එකේදීම අපිට බලා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ Viber application එකේ අපිට ප්‍රධාන වශයෙන්ම themes 3යි බලා ගන්න හම්බෙන්නේ. black light සහ dark blue කියලා එකක් බලා ගන්න හම්බෙනවා. ඉතින් මේව තමයි ප්‍රධාන වශයෙන් අපිට Viber වල බලා ගන්න හම්බෙන appearance themes වර්ග. ඊළඟ සෙටින්ස් වල අපිට බලා ගන්නම් අවසාන ටැබ් එක ජෙනරල්. මේක තුන අපිට අවශ්‍ය ලැන්ග්වේජ් එක, ඊට පස්සේ කන්ටැක්ට්ස් ඔක්කොම පෙන්වන්න ඕනේ, ඊළඟට ප්‍රොක්සිමිටි සෙන්සර් ගැන මේක අදහස ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ අපි මෙච්චර ලහදපු හැම සෙටින් එකක්ම තිබ්බ විදිහම Viber එක ඉන්ස්ටෝල් කරපු වෙලාව තිබ්බ විදිහම සකස් කරගන්න රිසෙට් කරන බටන් එකකුත් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. ඉතින් Viber වල සෙටින්ස් ගැන කතා කරද්දී මෙන්න මේ දේවල් තමයි ගොඩක්ම හයිලයිට් කරලා මට අද කතා කරන්න ඕන උනේ. ඉතින් අපි ආපහු බැක් ගිහලා මොකිනු ටැබ් එකට ආවට පස්සේ බලා ගන්න හම් වෙනවා මයි නෝට්ස් කියලා එකක්. අර Telegram වල තියෙන සේව්ඩ් මැසේජස් වගේ මේකත් අපිට බලා ගන්න හම් වෙනවා මයි නෝට්ස් කියලා එකක්. ඉතින් මෙතනදී අපිට හදිස්සියේ සේව් කරගන්න ඕන මැසේජ් එකක් ගාලා මේකට ෆෝවර්ඩ් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඕන ඩිවයිස් එකකින් බලන්න පුළුවන්කම තියෙන මේ වගේ ෆීචර්ස් ගොඩක් එක්ක අපිට මේ මයි නෝට්ස් කියන එකත් Viber application එක ඇතුලේ පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ අපි අර කෝල් කියන ටැබ් එකේදී කන්ටැක්ට්ස් ඇඩ් කරගත්තා වගේ මෙතනත් අපිට ඇඩ් කන්ටැක්ට්ස් කියලා වෙනම එකක් බලා ගන්න හම්බ වෙනවා. මේකනොත් අපිට කලින් වගේම QR code එකකින් හෝ නම්බර් එකක් සේව් කරලා අපිට සාර්ථක Viber එකට කන්ටැක්ට්ස් ඇඩ් කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ මේ Viber එක ෂෙයා කරලා පුළුවන්කම තියෙනවා තවත් යාළුවෝ මේකට ඇඩ් කරගන්න, ඉන්වයිට් කරලා. ඊට අමතරව Viber ගැන FAQ වගේ දේවල් යන version එක මොකද්ද about කියන session එකේ මේ දේවල් අපිට පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. ඉතින් Viber application එක ගැන මෙන්න මේ දේවල් තමයි ප්‍රධාන වශයෙන් කතා කරන්න ඕනුනේ. ඇත්තම කියනනම් Viber ගැන තව ගොඩක් දේවල් කතා කරන්න තිබ්බත් basic දේවල් තමයි අද video එකකින් කතා කරන්න ඕනුනේ. ඉතින් ස්ටිකර්ස් හදන හැටි, chat කරන්න කොහොමද, ඊළඟට call ගන්න කොහොමද, මේ packages මොනවද, මේ වගේ ගොඩක් දේවල් අද මට video එකකින් කතා කරන්න පුළුවන් වුණා. ඉතින් ඉස්සරහටත් මේ වගේ videos ගෙන ගන්නවා. ගාවට මාට කරන්න තියෙන DCAPRO product channel එකට එකතු වෙන්න. ඉතින් ඒක කරන්න තියෙන්නේ දැම පල්ලෙහා තියෙන අතුපාට subscribe button එක click කරන එක විතරයි. ඉතින් මේ video එක නොදන්නා නෝනට බලන්න අනිවාර්යයෙන්ම share කරන්න. ඒ වගේම තමයි Viber ගැන මොනවාරි තවත් නොතේරෙන තැනක් තියෙනවා නම් පළල comment session එකේ දාන්න. අපි මේ දේවල් හැම දෙයක්ම එතනදී කතා කරමු. අපි Telegram group එකට join වෙන අපිට ගොඩක් දේවල් එකතුලා කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් තවත් ගොඩක් දේවල් අරගෙන ඉක්මනට මෙන්න. එදකන් ඔබල හැමෝටම සුබ දවසක්.